ආයුබෝවන් අදත් ඔයකොල්ලෝ එකතු වෙන්නේ TPEDU YouTube channel එකත් එක්ක. අද අපි ඔයකොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ තාම මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්නත් කියලා මතක් කරන ගමන් අපි යන් අපේ වීඩියෝ එකට. අපේ අද ගේන ආයෝ ඔයකොල්ලන්ට 10 ශ්‍රේණිය 7 වෙනි පාඩම බුද්ධ ධර්මයේ વિશે. අපේ පාඩම තමයි කුසල සිත් වැඩි දියුණු කරගනිමු. අපි යන් අපේ පාඩම. අපි යන් අපේ පාඩමේ කෙටි සටහනට. මුලින්ම තියෙන නීවරණ යනු මොකද්ද මේ නීවරණ කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන කුසල් සිත් වලට බාධා කරන සිතුවිලි තමයි අපි නීවරණ කියලා හඳුන්වන්නේ අපේ සිත කිලිටි කරන අපේ කුසල් සිත් වලට බාධා කරන සිතුවිලි අපි නීවරණ නමින් හඳුන්වනවා නීවරණ පහයි ඒවා අපි පංච නීවරණ කියලා හඳුන්වනවා මොනවද මේ පංච නීවරණ 1 කාමච්ඡන්දය 2 ව්‍යාපාදය තුන තීන මිද්ද හතර උද්දච්ච කුක්කුච්ච පහ විචිකිච්ඡාව ආපහු ගත්තොත් පංච නීවරණ වෙන්නේ කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව අපි දැන් මේ එකින් එක ගැන කතා කරන්න යමු මුලින්ම තියෙන්නේ කාමච්ඡන්දය මොකද්ද මේ කාමච්ඡන්දය කියලා කියන්නේ කාමවස්තු කෙරෙහි අපේ සිත තුළ දැඩි ආශාවක් පවතිනවා නම් ඒ ආශාව තුලින් අපේ යහපත් සිතුවිලි උගත් දේවල් කිසි දෙයක් මතකයට එන්නේ නැත්නම් අපේ සිත තුල කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ කාමවස්තු කෙරෙහි දැඩි ආශාවක් තියෙනවා නම් ඒ ආශාව තුලින් අපේ යහපත් සිතුවිලි උගත් දේවල් කිසි දෙයක් මතකයට එන්නේ නැත්නම් අපේ සිත තුල කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙනවා. උපමාව තමයි ජලයට යම් වර්ණයක් එකතු කළ විට කිසිවක් නොපෙනේ. ඔයගොල්ලෝ දන්නවා ජලයට යම් කිසි වර්ණයක් එකතු කළොත් ඒ ජලයේ කිසිවක් පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ සිත තුලත් කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙනකොට අපේ උගත් දේවල් යහපත් සිතුවිලි කිසි දෙයක් මතකයට එන්නේ නැහැ. අපේ දෙවැනි එක තමයි ව්‍යාපාදය. මොකද්ද ව්‍යාපාදය කියලා කියන්නේ? සිතෙහි තරහව ඇති විට අපේ සිතේ තියෙන දේවල් කිසි දෙයක් මතකයට එන්නේ නැහැ. එසේ වන්නේ සිතේ ව්‍යාපාදයේ ක්‍රියාත්මක වෙනකොට අපේ සිතේ තරහව තියෙනකොට අපේ මතකයට යම් කිසි දෙයක් නගා ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සිත තුළ ව්‍යාපාදයේ ක්‍රියාත්මක වෙනවා. උපමාව තමයි ජලය රත් වී උතුරන විට බුබුලු නැගෙන ජලයේ යමක් තැකිය නොහැකිය. ජලය රත් වෙලා උතුරනකොට ඕගොල්ලෝ දැකලා තියෙනවා බුබුලු නැගෙනවා. ඒ බුබුලු නැගෙන ජලයේ අපිට යම් කිසි දෙයක් දකින්න වෙන්නේ නැහැ. ජලයේ මුකුත්ම පැහැදිලි නැහැ. ඒ වගේ තමයි ව්‍යාපාදයේ අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනකොට අපේ මතකයන් අපේ මතකයට නගා ගන්න වෙන්නේ නැහැ. අපේ තුන්වෙනි එක තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ මොකද්ද? තීන මිද්ද කියලා කියන්නේ අපේ සිතේ නිදිමත ගතිය, උදාසීනකම පවතිනකොට අපි පාඩම් කරපු කිසි දෙයක් මතකයට එන්නේ නැත්නම් අපේ සිත තුළ තීන මිද්ද ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ කම්මැලිකමක් අපි නිදිමත ගතියක් තියෙනවා නම් ඒ තුලින් අපේ පාඩම් කරපු දේවල් කිසි දෙයක් මතකයට එන්නේ නැත්නම් අපේ සිත තුළ තීන මිද්ද ක්‍රියාත්මක වෙනවා. උපමාව තමයි ජලයේ පාසියක් නම් ඒ තුළ කිසිවක් නොපෙනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා පොකුණවල ජලාශවල පාසි තියෙනකොට අපිට ඒ පාසි තියෙන ජලයේ කිසි දෙයක් දකින්න වෙන්නේ නැහැ. ඒ වගේ තමයි තීන මිද්ද අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනකොට අපේ පාඩම් කරපු දේවල් අපේ මතකයන් අපිට මතකයට නගා ගන්න වෙන්නේ නැහැ. අපේ හතරවෙනි නීවරණය තමයි උද්දච්ච කුක්කුච්ච. මොකද්ද උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ? සිතේ ඇතිවන නොසන්සුන් බව හා කළ නොකළ දේපල පිළිබඳ ඇතිවන පසුතැවිල්ල උද්දච්ච කුක්කුච්ච නමින් හැඳින්වේ. අපේ සිතේ අපේ සිත නොසන්සුන් නම් අපි සිතේ කලබලයක් ඇති වෙලා තියෙනවා නම් සිත කැළඹිලා තියෙනවා නම් ඊට අමතර සිතේ කළ නොකළ දේවල් ගැන පසුතැවිල්ලක් තියෙනවා නම් අපේ සිත තුළ උද්දච්ච කුක්කුච්ච ක්‍රියාත්මක වෙනවා. ඒ සියලුම දේවල් තුනින් අපේ මතකයන් අපේ මතකයට එන්නේ නැහැ. සිතේ කලබලයක් තියෙනකොට නොසන්සුන් බවක් තියෙනකොට අපි යම් කිසි දෙයක් ගැන කලක නොකල දෙයක් ගැන පසුතැවිල්ලෙන් ඉන්නකොට අපේ සිත තුළ මතකයන් මතකයට නගා ගන්න අමාරුයි. ඒ කියන්නේ අපේ සිත තුළ උද්දච්ච කුක්කුච්ච ක්‍රියාත්මක වෙනවා. උපමාව තමයි ජලයේ කැළඹියත් නම් එහි කිසිවක් නොපෙනේ. ඔකල දැකලා තියෙනවා ජක් කැළඹිය තියෙන ජලයේ කැළඹිලා තියෙන ජලයේ අපිට යම් කිසි දෙයක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒට සමානයි උද්දච්ච කුක්කුච්ච අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනකොට අපේ මතකයන් අපිට මතකයට නගා ගන්න වෙන්නේ නැහැ. අපේ අන්තිම නීවරණය විචිකිච්ඡාව. මොකද්ද මේ විචිකිච්ඡාව කියලා කියන්නේ? අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත අනාගත පැවැත්ම ඒව ගැන යම්කිසි අපේ සිත තුළ සැකයක් තියෙනවා නම්
එහෙම නැත්නම් අපේ සිත වෙනෙන සුළු ගතියක් තියෙනවා අපි වෙනෙන සුළු ගතිය හේවත් අතිරණාත්මක බවකින් ඉන්නවනම් යම් කිසි දෙයක් ගැන හරියට තීරණයක් ගන්න බැරව වෙනෙන සුළු ගතිය තියෙනවනම් අපේ සිත තුල විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ගැන අතීත පැවැත්ම ගැන අනාගත පැවැත්ම ගැන අපි අතීත කරපු දෙයක් ගැන ඒ වගේම අනාගතයේ කරන්න ඉන්න දෙයක් ගැන අපේ සිත තුල සැකයක් තියෙනවනම් අපේ වෙනෙන සුළු ගතිය යම් කිසි දෙයක් ගැන තීරණයක් ගන්න ගියාම අපි වෙනෙන සුළු කෙනෙක් නම් අපේ සිත තුල විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙනවා උපමාව තමයි බොර ජලයේ කිසියක් පැහැදිලිව නොපෙනේ ඔකල දැකලා තියෙනවා බොර ජලයේ අපිට කිසියක් පැහැදිලිව පේන්නේ නැහැ ඒ වගේම තමයි අපේ සිත තුල විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙනකොටත් අපි දැන් පංච නීවරණ ගැන කතා කරලා ඉවරයි අපි යන් අපේ ඊළඟ මාතෘකාව තමයි භාවනාව ඕගොල්ලෝ කවුරුත් කරලා තියෙන දන්න දෙයක් තමයි මේ භාවනාව කියලා කියන්නේ. බුදුදහමේ හැඳින්වෙන පරිදි භාවනාවේ පරමාර්ථය මොකද්ද? භාවනාවේ පරමාර්ථය තමයි යහපත් අරමුණක හේවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම. බුදුදහමේ හැඳින්වෙන පරිදි භාවනාවේ පරමාර්ථය තමයි යහපත් අරමුණක හේවත් ඒ කියන්නේ යහපත් අරමුණක හේවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීමට තමයි බුදුදහමේ හැඳින්වෙන පරිදි භාවනාවේ පරමාර්ථය වෙන්නේ. භාවනාව යනු භාවනාව කියලා කියන්නේ මොකද්ද වැඩිම කුසල් සිත් වැඩිම භාවනාව කියලා කියන්නේ වැඩිමක් නැත්නම් කුසල් සිත් වැඩිමක් තමයි භාවනාව කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දීලා තියෙනවා භාවේති කුසල ධම්මේ ආසවේති වඩ්ඩති ඒතායතානි භාවනා ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ කුසල් සිත් වැඩිමක් පාලි පාඨය තමයි භාවේති කුසල ධම්මේ ආසේවේති වඩ්ඩති ඒතායතානි භාවනා භාවනාව ආකාර දෙකයි මොකද්ද මේ ආකාර දෙක එක තමයි සමත භාවනාව දෙක විදර්ශනා භාවනාව අපි දැන් කතා කරන්න යන්නේ සමත භාවනාව පිළිබඳව මොකද්ද සමත භාවනාව කියලා කියන්නේ සමත කියන්නේ මොකද්ද සමත යන වචනේ තේරුම තමයි සිත සංසුන් කිරීම නැත්තම් විසිරී ගිය සිත එක් තැන් කිරීම තමයි සමතය කියලා කියන්නේ. සමතය කියලා කියන්නේ එතකොට මොකද්ද? සිත සංසුන් කිරීම නැත්තම් විසිරී ගිය සිත එක් තැන් කිරීම. ඒකේ පාලි පාඨය වෙන්නේ චිත්තං සමේතීති සමතෝ. මොකද්ද චිත්තං සමේතීති සමතෝ? ඒ කියන්නේ සිත සංසුන් කිරීම නැත්තම් විසිරී ගිය සිත එක් තැන් කිරීම තමයි සමත කියලා කියන්නේ. එතකොට සමත භාවනා කියලා කියන්නේ සිත එක් තැන් කිරීමේ භාවනාව. සමත භාවනා කියලා කියන්නේ එතකොට විසිරී ගිය සිත එක්තැන් කරන නැත්නම් සිත සංසුන් කරන භාවනාව තමයි සමත භාවනා කියලා කියන්නේ. සමත භාවනාව හැඳින්වෙන වෙනත් නම් මොනවද? එක තමයි චිත්ත භාවනාව. චිත්ත භාවනා කරන්න චිත්ත භාවනාව කියන්න හේතුව තමයි සිත දියුණු කරන නිසා. මේ සමත භාවනා තුළින් අපේ සිත දියුණු කරන හින්දා අපි චිත්ත භාවනාව කියලා හඳුන්වනවා. ඊගාවට සමාධි භාවනාව සිත සමාධිගත කරන හින්දා මේ භාවනාව සමාධි භාවනාව කියලත් අපි හඳුන්වනවා. එතකොට මේ සමත සමාධි භාවනාව සමත භාවනාව නැත්නම් සමාධි භාවනාව සඳහා යොමු වීමේදී අප මුලින්ම සපුරාගත යුත්තේ මොකද්ද? සිල්වත් බව. සිල්වත් බව කියලා කියන්නේ සීලය සිත දියුණු කිරීමේ පදනම. සීලය කියන්නේ සිත දියුණු කිරීමේ පදනම. ඒ කියන්නේ සීලය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ අනුව හික්මෙන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න සමත භාවනා සඳහා යොමු වීමේදී මුලින්ම සපුර ගන්න ඕනේ අපි සිල්වත් බව. ඒ කියන්නේ සිල්වත් බව කියන්නේ සීලය. සීලය සිත දියුණු කිරීමේ පදනමයි. ඒකින්ද සීලය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අනුව මුලින්ම හික්මෙන්න ඕන. එතකොට අපි දැන් බලමු සීලෙන් යුතු සමාධි භාවනාව යොමු පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග මොනවද කියලා. මේ කියන්නේ දැන් මුලින්ම අපි සීලෙන් සපුරනා ඒක හින්දා දැන් ඊගාවට සමත භාවනාව වඩා ගන්න තව යොමු වෙන පුද්ගලයෙක් තුළ තිබිය යුතු ගුණාංග මොනවද කියලා බලමු. 1. ඉන්ද්‍රිය සංවරය. ඇස කන නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන් අපි සංවර කරගන්න ඕනේ. ඊගාට සති සම්පඤ්ඤ. සති සම්පඤ්ඤ කියලා කියන්නේ හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලුම ක්‍රියාවන්හි අවබෝධයෙන් යුතුව වීම.
අපි හිඳිනවනම් සිට හිඳගෙන ඉන්නවනම් සිටගෙන ඉන්නවනම් ඇවිදිනවනම් ඒ සියලු ක්‍රියාවන් පිළිබඳ අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. තුන්වෙනි එක තමයි සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. එතකොට ආපෝ ගත්තොත් සමාධි භාවන සීලයෙන් යුතු සමාධි භාවනාවට යොමු වන පුද්ගලයෙක් තුල තිබිය යුතු ගුණාංග තමයි ඉන්ද්‍රිය සංවරය, සති සම්පඤ්ඤ, සන්තුට්ඨිතා. එතකොට පුද්ගල චරිත වර්ග 6යි. මොනවද මේ පුද්ගල චරිත වර්ග 6? රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. පුද්ගල චරිත වර්ග 6ක් මේ භාවනාව තුලින් අපි හඳුන්වනවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. එතකොට මේ චරිත වර්ග 6 කලේ බලපාන සාධක මොනවද? මේ පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය තීරණය කරන්න බලපාන සාධක මොනවද? අපි සිතන පතන ආකාරය, කෙනෙක්ගේ රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම්. මේ තුලින් තමයි මේ පුද්ගලයාට අදාළ චරිතය මොකද්ද කියලා අපි හඳුනගන්නේ. එතකොට මේ සමත භාවනා වඩන පුද්ගලයෙක් අනුගමනය කරන්න ඕනේ වෙනත් කරුණු මොනවද? සමත භාවනා කරන පුද්ගලයෙක්, සමත භාවනා වඩන පුද්ගලයෙක් අනුගමනය කළ යුතු තව කරුණුත් තියෙනවා. ආචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ ආචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්නේ තමාගේ චරිතය, අපි කිව්ව චරිතය අඳුන ගන්න සාධක තුනක්. ඒ තුලින් තමාගේ චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තෝර ගන්න ඕනේ. මේ චරිත 6න් අපි චරිතයක් තෝරා ගන්නගෙන අපිට ගැළපෙන කර්මස්ථානයක් තෝර ගන්න ඕනේ ආචාර්යවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන. එතකොට භාවනාවට පිවිසෙන තැනැත්තා විසින් අනුගමනය කර යුතු පූර්ව අවශ්‍යතා මොනවද? බුදුදහමේ දක්වන ආකාරයට භාවනාවට පිවිසෙන තැනැත්තා විසින් අනුගමනය කර යුතු පූර්ව අවශ්‍යතා මොනවද? 1. කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කියන්නේ කුසලයට මඟ පෙන්වන, යහපතට යොමු කරන මිතුරන් ඇසුරු කරන එක. 2. සිල්වත් වීම. කය වචනේ දෙකේ සංවර බව. 3. ධර්ම ශ්‍රවණේ. නිතර නිතර ධර්ම දේශනා ඇසීම. වීරිය. උත්සාහයෙන් කැපවීමෙන් ක්‍රියා කිරීම. අන්තිම එක ප්‍රඥාව. ඒ කියන්නේ විනිවිද දකින්න නොවන. එතකොට භාවනාවට පිවිසෙන තැනැත්තා විසින් අනුගමනය කරන්න ඕනේ පූර්ව අවශ්‍යතා තමයි බුද්ධහමි දැක්කෙන ආකාරයට කල්යාණ මිත්‍රාශ්‍රය, සිල්වත් වීම, ධර්ම ශ්‍රවණය, වීරිය, ප්‍රඥාව. එතකොට සමත භාවනාවේදී යොදා ගන්න පුළුවන් ඉරියව් මොනවද? සමත භාවනාව වඩන්න අපිට යොදා ගන්න පුළුවන් ඉරියව් මොනවද? 1. සක්මන් කිරීම. 2. සිටි ඉරියව්ව. 3. වාඩි වී හිඳීම. 4. වැතිර සිටීම. මෙන්න මේ කියන ඉරියව් හතරෙන්ම අපිට සමත භාවනාව වඩන්න පුළුවන්. එතකොට සමත භාවනාව වැඩිමෙන් ලබා ගන්න පුළුවන් උසස්ම ඵලය මොකද්ද? සමත භාවනාවල වැඩිමෙන් අපිට ලබා ගන්න පුළුවන් උසස්ම ඵලය තමයි පංචාභිඥා අෂ්ට සමාප්තිය. බලමු. සමත භාවනාව බුදුන් වහන්සේලා පහළ වීමට පෙර පටන් භාරතයේ පැවැති බවට සාක්ෂි මොනවද කියලා? කාලදේවල හෙවත් අසිත තවුසා උසස් දානලාභියෙකු වීම. 2. ආරාර කාරාම තවුසා සප්ත සමාප්ති ලාභියෙකු වීම. 4. උද්දකරාම තවුසා අෂ්ට සමාප්ති ලාභියෙකු වීම. ඉතර බුදුන් වහන්සේලා පහළ වෙන කලින් මේ පටන් සමත භාවනා භාරතයේ පැවැති බවට සාක්ෂි තමයි මේ අසිත තවුසා උසස් දානලාභියෙකු වීම, ආරාර කාරාම තවුසා අෂ්ට සප්ත සමාප්ති ලාභියෙකු වීම, උද්දකරාම තවුසා අෂ්ට සමාප්ති ලාභියෙකු වීම. ඊගාට දැන් බලමු දෛනික ජීවිතයේ සමත භාවනාවෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවද කියලා. ලෝභ දේශ මොහ ආදී කෙලෙස් සිතුවිලි පාරණය වීම. ලෝභ දේශ මොහ ආදී කෙලෙස් සිතුවිලි පාරණය වීම. ධාරණ ශක්තිය වැඩි වීම. පොතපත පාඩම් කිරීමේදී වෙනට වෙනදාට වඩා පහසුවක් දැනීම. පොතපත පාඩම් කරනකොට වෙනදාට වඩා පහසුවක් දැනෙනවා. සිතේ කෘත්‍රිම ස්වභාවයක් තියෙනවා. කායික රෝග පීඩා අඩු වෙනවා. අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. සිත විසිරී යාමට නොදී එකඟ කර ගැනීමට උපකාරී වෙනවා. එතන මොනවද මේ සමත භාවනාව ලැබීමෙන් ජෛනික ජීවිතයට ගන්න පුළුවන් ප්‍රයෝජන? තමයි කෙලෙස් සිතුවිලි පාලනය වෙනවා, ධාර්ණ ශක්තිය වැඩි දියුණු වෙනවා, සිතේ කෘත්‍රිම ස්වභාවයක් ඇති වෙනවා, කායික රෝග පීඩා අඩු වෙනවා, ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. එතකොට මෙතනින් ඕකලගේ පාඩම ඉවරයි. අද අපි අද ඔයගොල්ලෝ එකතු වුණේ TPEDU YouTube channel එකත් එක්ක.
තාම අපේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්තම් අපේ YouTube channel එක subscribe කරන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් comment කරන්න like කරන්න කියලා මතක් කරනවා අදට අපි ඔයගොල්ලන්ගෙන් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා නැවතත් අලුත් වීඩියෝ එකෙන් හමු වීමේ බලාපොරොත්තුෙන් සියලු දෙනාටම ස්තුතියි